තම රංගනයෙන් දායක වන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකගේ මනස රැඳෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවයයි. සඳනි ප්‍රනාන්දු මුලින්ම රංගපෑ හාර කෝටි රශ්මිගේ චරිතය තාමත් හැමෝටම මතකයි. ඒ වගේම මේ දිනවල අග්නි පියාපති මාධවීගේ චරිතයත් බොහෝ දෙනෙක්ගේ කැමැත්ත දිනාගෙන තියෙනවා. බිරිඳක් මවක් දුෂ්ටෙක් ලෙස රංගන ඇගේ ජීවිතයට මොහොතක් ලඟුනේ ඔබේ කැමැත්ත නිසාමයි. අග්නි පියාපති මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවක් බිරිඳක් ලෙස අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය කැමැත්තෙන් මම බාරගත්තේ. මොකද අභියෝගයක් තියෙනකොට රඟපාන්න හරිම ලේසියි. කොහොමත් මම හැමදාම ජීවිතේ අභියෝගයක් ගත කරපු කෙනෙක්. මාරවිල ඉපදිලා නිගම්බ සවුත් ඉන්ටර්නැෂනල් එකේ ඉගෙන ගන්න කාලේ කවදාවත් මම නිලියක් වෙයි කියලා හිතුවේ නැහැ. උසස් පෙළට කළමනාකරණ විෂයත් තෝරාගත්තේ කවදාහරි රස්සාවක් කරන්න කියලා හිතාගෙන. නමුත් 2017 අවුරුද්දේ මගේ ජීවිතේ හැමදයක්ම කන පිට පෙරළුණා. ඒ අවුරුද්දේ ITN අවුරුදු කුමරි තරඟෙට මම ඇප්ලිකේෂන් එකක් දැම්මේ ඇයි කියලා මඩවත් හිතා ගන්න බෑ. එතනින් නවතින්නේ නැතුව ජාතික රූපවාහිනී අවුරුදු කුමරියට ඉල්ලුම් කළේ කලාවට තිබුණ දැඩි කැමැත්ත නිසා වෙන්න ඇති. මගේ ගෙනීම් කටයුතු එතනින් తాවකාලිකව නතර කරන්න සිද්ධ වුණා. අපේ පවුලේ කලාවට සම්බන්ධ කිසි කෙනෙක් නැහැ. පුංචි කාලේ අම්මා කියන හැටියට මට පුදුම දාංගලයක් තිබිලා තියෙනවා. නමුත් දවසින් දවස මම මුහුකර ආනකොට බොහොම නිහඬ චරිතයක් බවට පත් වුණා. මන් දිහා බලන සමහරු මගේ නිහඬ බව නිසාම මම්මහ ගුප්ත කෙනෙක් කියලා හිතනවා. නමුත් මම ගුප්ත කෙනෙක් නෙමෙයි. ශේෂ්ඨඩා අප දවසින්දලම බොහෝ ඉවසීමෙන් මම ඉදහා බලාගෙන ඉන්නවා. මම රංගනේ පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසාම වෙන්නේ මම ඉස්සරහට තල්ලු වුණේ. මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස මට තාමත් මතකයි. ඒ හාරකොටේ රශ්මිගේ චරිතය. රශ්මි ඩාන්සින් ක්ලාස් එකේ ඉන්නව තමයි මුලින්ම රූපගත කළේ. මුලින්ම මේක ආගන්තුක බවක් කෙනාවත් ඉතා ඉක්මනින් චරිතයට හුරු වෙන්නමට අවස්ථාව ලැබුණේ මගේ කැපවීම නිසායි. ඊට පස්සේ රංගනේ ඉගෙන ගන්න ඕනි කියන එක මට දැනුණා. මොකද වෘත්තියක් හැටියට මම රංගනේ තෝරගන්නවා නම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත්. රංගපාපු හැම අවස්ථාවකම මට දශමයක් හරි උඩට යන අවස්ථාව ලැබුණා. ඒ හැම වෙලාවෙම මට හිතුණේ මම ඉපදෙලා තියෙන කලාව වෙනුවෙන් කියලා. බොහෝ අය මගෙන් ඇහුවා කලාව වෘත්තියක් කරගෙන මේකටළු ජීවත් වෙන්න පුළුවන්ද කියලා. හරියට වැඩ කරනවා නම් ජීවත් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ හොඳ රංගන ශිල්පීන් අතරේ තරඟකාරීත්වයක් තියෙනවා. ඒ තරඟකාරී බව ඇතුලේ හරියට ගියොත් තමයි හොඳ චරිත ලැබෙන්නේ. වෘත්තීය නිලයක් කියන සීමාව ඇතුලේ අපි අපේ රංගනේ බාල්දු කරගන්න හොඳ නැහැ. ලැබෙන හැම චරිතයක්ම බාර ගැනීම නෙමෙයි වෘත්තීය නිලයක් කියන්නේ. ප්‍රේක්ෂකයාගේ මනසට බලපෑමක් කළ හැකි චරිතයි කරන්න ඕනේ. මම හැම වෙලාවෙම ඒ කරන්න උත්සාහ කරනවා. මිනිසු විවිධ කතා කියනවා. නමුත් ඒවට පියාඹන්න දෙන්න හොඳ නැහැ. සමහරු මගෙන් අහනවා රංගපාල විතර ජීවත් වෙන්න පුළන්ද කියලා. මට දෙන්න තියෙන උත්තරේ තමයි පුළුවන් කියන එක. මොකද මම ආවේ රංගපාන්න. වෙන වෙන දේවල් කරන්න නෙමෙයි. වෙන වෙන දේවල් කළා වෘත්තීය බාල්දු කරන්න ඕනේ නැහැ. දෙවියන්ගේ පිහිටෙන් හොඳ චරිත කීපයක් ලැබුණා මිසක් කිසිම ආයුත යෝජනාවක් මේ ශේෂ්ත්‍රීති මට ලැබිලා නැහැ. රංගපාන ගමන් මොස්තර නිර්මාණ පැත්තට යොමු වෙන්න කැමැත්තක් තියෙනවා. කාලයක් මම මොඩලින් කරපු නිසා මොස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න මට සුදුසුකම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කොච්චර දේවල් ලැබුණත් බොහොම සරලව ඒ දේවල් විඳ ගන්න තමයි මම කැමති. මම හිතන්නේ ඒ සරල බව දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. මම රංගපාන චරිතේ ජීවත් වෙන්නේ ඒ මොහොතේදී විතරයි. නැත්තම් මම මගේ පාඩුවේ නිහඬ වෙන්න කැමති. ඇඳුමක් ඇඳත් සරල ඇඳුමක් ඇඳගෙන යන්න හරිම කැමති. මම හිතන්නේ සරලකම තරම් නිදහසක් මේ ලෝකේ තවත් නැහැ. විවේකයෙන් ඉන්න මොහොතක සංගීතය තමයි මගේ තනිය රකින්නේ. ඒ තරමටම මම සංගීතයට ප්‍රිය කරනවා. මගේ යාළුවෝ කියන්නේ සංගීතය මම පතාගෙන ආපු දෙයක් කියලා. ඒ කතාවට මම 100%ක් එකගයි. මොකද සංගීතය දැන් මගේ ජීවිතේ අපේ ආදරේ බවට පත් වෙලා. මොකද මම ආදරය කරන කෙනත් බොහෝ සෙයින් සංගීතයට ලැදි කෙනෙක්. ඔහුගේ ජීවිතයත් සංගීතෙම තමයි. මගේ ආදරේ ඔහු වයන තනුව කියලා මම විශ්වාස කරනවා. මම ආදරවන්තයක් කියලා ලෝකෙටම දැනෙන කෑ ගහලා කියන්න ඕනේ. නමුත් ඒ දෙයට මම තව චුට්ටක් කල් ඉන්නවා. දැනට මම මෙහෙම කියන්නම්. මම ආදරවන්තයක්. ඉමක් කොනක් නැති සංගීතය තරම් විශාල ආදරය ලැබෙන යෝතයක්. මම මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ තමා ඔහුව මට මුණ ගැහන්නේ. දැන් ඔහුගේ අතරේ මාව ජීවත් කරනවා. මේ ගෙවෙන්නේ අවිවේකී කාල සීමාවක්. අග්නි පියාපත් රූගත කිරීම එක්ක මාව හොඳටම හිර වෙලා. මේ නාට්‍ය චරිතය තමා මගේ ජීවිතේ ලොකු වෙනසක් කළේ. සද්දා මංගල සූර්ය බණ්ඩාරහා චාමර සමර වික්‍රම එක්ක මම කලින් වැඩ කළ තියෙනවා. ඒ හුරුවට තමා ඕන්මට මේ චරිතය ලබා දෙන්නේ. එයාලත් එක්ක කරන තුන්වැනි වැඩේ නිසා මට පිටපතක් කියවන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ නම තාම නම් සම්මාන උළෙල සඳහා නිර්දේශ වෙලා නැහැ. මොකද තාම මම මේ ගමන පටන් ගත්ත විතරයි. අනාගතේ දවසක මගේ නමත් සම්මාන එක්ක කියවෙන දවසක් එනකම් මම මහන්සි වෙලා වැඩ කරනවා. මගේ ජීවිතේ ඉලක්ක ගොඩක් තියෙනවා. ඒ දේවල් මම ප්‍රසිද්ධිය කියන්න කැමති නැහැ. ඒ දේවල් මම බොහොම රහසිගතව සංගවාගෙන ඉන්නවා. අනාගතේ ප්‍රතිඵල ආවම ඒ දේවල් හැමෝටම දැනගන්න ලැබේ. පුංචි තිරේ සිංහල සිනමාවට අවතීර්ණ වීමේ අවස්ථාව මම පසුගිය දා උදා කරගත්තා. 1997 ලව් ස්ටෝරි චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. විමල් ජයකොඩි, හේම රණසිංහ, අශාන් ඩයස් වගේ ජනප්‍රිය තලේ නළුවන් සමග රඟපාන්න ලැබීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා. හොඳ චිත්‍රපට රඟපාන්න ඉදිරියේදී ලැබේ කියලා මම විශ්වාස කරනවා.
අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.